నాయకము శ్రీలంక మగన్ పటంగము සියුදුනාටම ස්තුතිවන්ත වන පැමිණීම පිළිබඳව මම හිතන්නේ අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාව නැවත වතාවක් අපේක්ෂකයා බවට එතුමා ස්වාධීනව ඉල්ලනකොට ඇයි අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට එතුමට උදව් කරන්නේ සහ ඇයි මේ දේශපාලන පක්ෂ මේ වෙලාවේ පක්ෂ ભેදකින් තොරව රට වෙනුවෙන් එකතු වෙන්න ඕන කියන කාරණාව විශේෂයෙන් අපි සිහිපත් කරනවා. මොකද ඔබතුමාලා දන්නවා මේ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා ස්වාධීන අපේක්ෂකයෙකු විදිහට ඉදිරිපත් වෙච්ච අවස්ථාවේ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුමත් එක්ක සහයෝගය ලබා දෙන නැවත වතාවක් ජනාධිපති කරන්න අපි සහයෝගය ලබා දෙනවා. ඒ වගේම මම හිතන්නේ පහුගිය ඉතිහාසය ගත්තොත් එහෙම අපට පේනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුවෙන් මන්ත්‍රීවරු 134ගේ ඡන්දෙන් පත්වෙච්ච ජනාධිපතිවරයෙක් විදිහට විශාල දෝෂාරෝපණයක් සමාජයෙන් සහ අනෙකුත් දේශපාලන පක්ෂවලින් අනෙකුත් සිවිල් සංවිධානවලින් විශාල දෝෂාරෝපණයක් තිබුණා. මෙතුමට ජනමතයක් නැහැ. ඒ වගේම මෙතුමා පාර්ලිමේන්තුවෙන් පත්වෙච්ච ජනාධිපතිවරයෙක් පමණයි. ඊයරෙන්ද මහජන ඡන්දෙන් පත්වෙච්ච ජනාධිපතිවරයෙක් නෙමෙයි. අපිට වහාම ඡන්දයක් ඕන කියන එක තමයි බොහොම ජනප්‍රිය සටන් පාඨයක් බවට පත් වුණේ පහුගිය කාලේ. හැබැයි ඔබතුමාලා කල්පනා කරනවද මේ වර්තමාන ජනාධිපතිවරයව පාර්ලිමේන්තුවෙන් 134ක් හෝ ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දය ලබා දීලා පත් කරගත් එක මේ රටේ ව්‍යවස්ථානුකූලව වෙච්ච කාරණයක්. හැබැයි ව්‍යවස්ථානුකූලව වෙච්ච දෙයටත් මේ රටේ දේශපාලන පක්ෂ සහ නොයෙකුත් කණ්ඩායම් විවේචනය කරා විරෝධතාවයක් දැක්වුවා. හැබැයි අපි කල්පනා කරමු බැරි වෙලා හරි ඒ අරගලයේ ඇතිවෙච්ච වෙලාවේ අරගලයේ උච්චතම අවස්ථාව වෙලාවේ මේ රටේ මහජන ඡන්දයෙන් පත්වෙච්ච ජනාධිපතිවරයා රට දාලා ගිහිල්ලා ඒ වගේම පත්වෙච්ච අගමැතිවරයාතුළු කැබිනට් මණ්ඩලයේ ඉල්ලාස් වෙලා ඒ වගේ මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න බැරි අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට පාර යනකොට වෙඩි තියලා ඝාතනය කරලා ඒ වගේම නිවාස විශාල සංඛ්‍යාවක් ගිනිබත් කරලා මේ රටේ නීතිය ක්‍රියාත්මක නොවන අවස්ථාවක තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාව පාර්ලිමේන්තුවෙන් ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයා බවට පත් කරන්නේ. බැරි වෙලා හරි මේක පාර්ලිමේන්තුවෙන් එදා අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාව ජනාධිපතිවරයා බවට පත් නොකරගත්ත නම් මොකද වෙන්නේ? අද බංග්ලාදේශයේ වෙලා තියෙන දේ මීට අවුරුදු දෙකකට කලින් එහෙම ලංකාවට සිද්ධ වෙනවා. ආණ්ඩුවක් නැති වෙනවා, පාලකෙක් නැති වෙනවා, අධිකරණයේ බලය නැති වෙනවා, ඒ වගේම ගෙයින් ගෙට ගිහිල්ලා මිනිස්සු මරණ, එහෙම නැත්නම් මංකොල්ල කන මේ වගේ ලොකු විනාශයකට යන්න තිබුණා. ඉතින් ඔබතුමාලා දකින්න ඇති මං හිතන්නේ මාධ්‍යවේදීන් විදිහට ඒ අරගලේ වෙලාව මං හිතන්නේ මේ සියලුම මාධ්‍යවේදීනුත් පාර හිටියා. කඳුළු ගෑස් කන්න ඇති, ගුටි කන්න ඇති, දුවන්න ඇති, මේ හැම දෙයකටම ඔබතුමාලා සම්බන්ධ වුණා. ඉතින් ඔබතුමාලට මතක ඇති ලාල්කාන්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනතා විමුක්ති පෙරමුණේ එතුමා ඉතාමත් පැහැදිලිව පාර්ලිමේන්තු වට්‍රවුමේ දියත වට්‍රවුම ගාව ඉඳන් ඉතාමත් පැහැදිලි ප්‍රකාශයක් කරනවා සෝෂල් මීඩියා හරහා සියලු දෙනාටම එන්න ඇවිල්ලා පාර්ලිමේන්තුව අල්ලගන්න අල්ලගෙන පාර්ලිමේන්තුවේ ගිහිල්ලා වාඩි වෙලා තමන් කැමති නීතියක් සම්මත කරගෙන මේ රට කරන්න කියලා ආරාධනාවකුත් කරනවා. එහෙමනම් ඒ කියන්නේ අද බංග්ලාදේශයට වෙච්ච දේ මේ ජනතා විමුක්ති පෙරමුණේ උදවිය මීට අවුරුදු දෙකකට කලින් මේ අරගලේ දේශපාලන අරමුණක් නැතිව ඒ වගේම අරගලේ යහපත් අරමුණු වෙනුවෙන් පෙනී සිටිය ජනතාව උසිගැන්වීම ඉතාමත් ලස්සනට කරා. මොකද මේ අරගලයට මම ආදරය කෙනෙක්. මයගේත් ගිනි තිබ්බා. මගේ තාත්තා හිටපුගේ මගේ සීයාගේ ගෙදර ගිනි තිබ්බා. හැබැයි මම තාමත් අරගලයට ආදරයකට හේතුව තමයි අරගලය ඇතුළේ මේ රටේ අපි හැමෝටම පිළිගන්න පුළුවන් විශාල පණිවිඩ ගණනාවක් කියවුණා. රට හදන්න ඕන කියන එක සිස්ටම් චේන්ජ් එක ගැන ඒ වගේම දේශපාලන පක්ෂ මැතිවරණවලදී මේ ජාතීන් කෙටවීම. හැබැයි අපි දැක්ක අරගල භූමිය ඇතුලේ සියලු ජාතීන් එකට සියලු ආගමික උත්සව සමරුවා. සිංහල දෙමළ බර්ගර් කියන සියලු දෙනා තම තමන්ගේ ජාතීන්වල උත්සව තම තමන්ගේ ආගම්වල උත්සව එකට එකතුලා මේ අරගල භූමිය සමරුවා. අරගල භූමියේ දැන හෝ නොදැන හැමෝම බෝඩ්ඩයක් අල්ලන් හිටියා. අරක වැරදි මේක වැරදි මේ රටේ සිස්ටම් චේන්ජ් එකක් ගේන්න ඕන කියලා කිව්වා. ඒ සිස්ටම් චේන්ජ් එක කියලා කියන්නේ මොකද්ද? අධ්‍යාපනය වෙනස් කරන්න ඕන කියලා කවුරුත් වෙනස් කරන්නේ නැහැ. හැබැයි අපි දන්නවා අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි.
ඒවගේම රාජ්‍ය සේවය අඩුපාඩුකන් තියෙනවා මේවා නිවැරදි විය යුතුයි. මේ රටේ බදු හොරකම අල්ලන්න කියලා කියනවා, බදු නෝගෙනාවගෙන් බදු ටික අය කරගන්න කියලා කියනවා. දැන් අන්න ක්‍රමවේදයක් ඇවිල්ලා තියෙනවා මේ රටේ. බදු හොරු අල්ලනවා වෙනුවට මොකක්ද දැන් අපි කරන්නේ? හොරකම් කරන්න බැරි විදිහට, බදු ගෙවණකෙන් පැනලා යන්න බැරි විදිහට නීති රීති මේ රටේ ගේනවා. හැබැයි අද ඒ වගේ වෙනකොට තවත් සමහර කට්ටිය විරුද්ධ වෙනවා. මොකද එදා අරගල භූමියේ බෝඩ් එක අල්ලන් හිටියට ඒගොල්ලෝ දැනන් හිටියේ නැහැ. අපි අල්ලන් හිටියේ රටම නිවැරදි කරන ක්‍රමවේදයක් වෙනුවෙන්, වැඩපිළිලක් වෙනුවෙන් කියන එක. එයාට තේරුණ නැහැ. එයාට හිතුනේ මොකද්ද? එයාට හිතුනේ 225ට බැන්නාම, 225 ගෙදර යවුවාම, 225ට බයින් එකෙන් මේ රට සුඛිත මුද්ද වෙනවා කියන එක තමයි එයයි කල්පනා කරේ. මොකද අරගලේ අරමුණ හොඳ වුණාට ඒකට දේශපාලන මුහුණුවරක් ආපු වෙලාවේ ඒ සියලු දෙනාම බලයේ ඉන්න පක්ෂයට, ආණ්ඩු කරන පක්ෂයට වරද්ද පැටවුවා මිසක් මේකේ හරි අරමුණ පිළිබඳව කතා බහ කරේ නැහැ. එහෙමනම් අපිට ඉතාමත් පැහැදිලි, ජනතා විමුක්ති පෙරමුණ එදා උත්සාහ කරේ අද බංග්ලාදේශයට වෙච්ච දේ මීට අවුරුදු 2කට කලින් මේ රටේ ඇති කරන්න. බැරි වෙලා හරි එහෙම ඇති වුණා නම්, බංග්ලාදේශයේ තත්ත්වය මීට අවුරුදු 2කට කලින් ලංකාව ඇති වුණා නම්, අද ලංකාවක් මං හිතන්නේ කොහොමද අපි ජීවත් වෙන්නේ, කොහොමද අපි ඉන්නේ කියන එකවත් අපිට හිතාගන්න බැරි වෙයි. මොකද ජනාධිපතිවරයෙක් නැති වෙලා, ආණ්ඩුවක් නැති වෙලා, ඊගාට උසාවි පද්ධතිය බිඳ වැටලා, පාර්ලිමේන්තුව බිඳ වැටලා, මේ රටේ නීති ආධිපත්‍ය කියන මේ සියල්ලම නැති වුණා නම්, සමහර වෙලාවට අර ඒ අය බලාපොරොත්තු වෙන එදා තිබිච්ච ගල් යුගය, එහෙම නැත්නම් ඒගොල්ලෝ ආණ්ඩුවක් බලයට ගත්තාම ඔය කරනවයි කියන අහවලාහිරේ දානවා, අහවලාවත් මේ දේ කරනවා, ඒ කියන අර ගමේ කීප දෙනෙක් එකතුලා චන්ඩින්ගේ රටක් බවට, එහෙම චන් පාල මොකද පාතාලේ අද තියෙනවා වගේ ඒ පාලනය කරන උදවියගේ පාලනය තියෙන රටක් බවට පත් වෙන්න තිබුණා. හැබැයි අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි සතුටු වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මං හිතන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු කණ්ඩායමෙන් දෙන්නෙක් කැරෙන්න, අනෙක් සියලු දෙනාම රනිල් වික්‍රමසිංහ මැතිතුමාව ජනාධිපති කරන්න පාර්ලිමේන්තුවේදී අපි ඡන්දය ලබා දෙන්න පුළුවන්කම ලැබුණා. අපි සතුටු වෙනවා. ඒ ඡන්දෙත් එකතුණා මේ රට අද මේ තියෙන තත්ත්වෙට තියෙන. එහෙම නැති වුණා නම් එහෙම මේ රට මහා විනාශයකට ලක් වෙච්ච රටක් බවට පත් වෙනවා. එහෙමනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තවත් අදියරක් ඉදිරියට ගිහිල්ලා තියෙනවා. ඒ තමයි වර්තමාන ජනාධිපතිවරයා ස්වාධීන අපේක්ෂක වෙලා ඉදිරිපත් වෙලා එතුමා සියලු පක්ෂවලට ආරාධනා කළා. එතුමා මේ ආරාධනාව පාර්ලිමේන්තුවේ ජනාධිපති වුණාමත් කළා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් එක්ක ජනාධිපති වෙලා ඉන්නකොටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සර්වපාක්ෂික ආණ්ඩුවක් ගැන කතා කළා. එදා රනිල් වික්‍රමසිංහ මැතිතුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට අපිත් එක්ක ආරමුණේ හිටියා. හැබැයි ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂට මේක බැරි වුණා. හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපි දැක්කා ජනාධිපති වෙච්ච සෑම දවසකම, හැම කතාවකම අදලත් එතුමා කියන්නේ මොකද්ද? මම මේක නායකත්වය ගන්න සූදානම්, මට මේක කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි සියලු පක්ෂවිලා මේකේ පාර්ශවකාරයක් වෙන්න, කොටස්කාරයක් වෙන්න. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටස්කාරයක් වුණේ ඇයි? රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ නායකයා වෙන්න පුළුවන්, සභාපති වෙන්න පුළුවන්, කවුරුර වෙන්න පුළුවන්. හැබැයි එතුමා ස්වාධීනව ඡන්දෙ ඉල්ලනවා. එහෙමනම් මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන දැවැන්ත පක්ෂයට පුළුවන් කමක් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවය තියාගෙන, අපේ ප්‍රතිපත්ති ටික ආරක්ෂා කරගෙන, රට බිඳ වැටිච්ච වෙලාවේ රට ගොඩගෙන ගීම වෙනුවෙන් පොදු අපේක්ෂක විදිහට, ස්වාධීන අපේක්ෂක විදිහට ඉදිරිපත් වෙන රනිල් වික්‍රමසිංහත් එක්ක අප එකතු වෙලා මේ රට අපට ශක්තිමත් කරන්න පුළුවන්කම තියෙනවා. ඇයි අපි කියන්නේ මේක රනිල් එක්ක අපට පුළුවන් කියන එක? කියන හේතුව තමයි අපි දැක්ක පහුගිය අවුරුදු දෙක තුල පාර්ලිමේන්තුවෙන් තනි මන්ත්‍රීවරයෙක් වෙලා පත් වෙච්ච රනිල් වික්‍රමසිංහ සියලු පක්ෂවල පක්ෂ විදියට පක්ෂත් එකතු කරගෙන, පක්ෂ බැර නම් මේ රට වෙනුවෙන් ආදරය කරන පුද්ගලයෙකු එකතු කරගෙන එතුමාට පුළුවන්කම ලැබුණා අද මේ රට හුස්ම ගන්න තත්ත්වයට පත් කරන්න. මොකද මා ඇතුළු, ඔබතුමාලා ඇතුළු මේ සියලුම දෙනා, රටේ ජීවත් වෙන ජනතාව, අපිට මතකයිනේ පහුගිය අවුරුදු දෙක තුල ලයිට් නැතුව අපි විඳ දුක. ලයිට් ටික නැහැ පැය 14ක් 18ක්, ගෑස් ටික නැහැ, අනුරාධපුරයේ පැත්තට නම් ගෑස් ප්‍රශ්නයක් නැහැ, දර තියෙනවා. හැබැයි අපි දැක්ක කොළඹ ෆ්ලැට් වල හිටිය කාන්තාව ටික පල්ලෙහාට ගෑස් සිලින්ඩරේ ගෙනාවට පස්සේ එදා දවසේ ගෑස් එක ගෙනියන්න බැරි වුණාම අවසානයේ මොකද කරේ? දන්වැල් දාලා, ඉබ්බෝ දාලා ගෑස් සිලින්ඩරේ උඩ වාඩිලා හිටියා දවස් ගණන්, වරු ගණන් වාඩිලා හිටියා. ඒ වගේම අනික් පැත්තෙන් ගත්තොත් එහෙම මේ සියලුම ප්‍රශ්න ටික අපිට අමතක කරන්න පුළුවන් කමක් නැහැ. සමහරු නම් කියනවා ලංකා ප්‍රභාකරනොත් කියලා තිබ්බා ලංකාවේ කට්ටිය සතියයි මතක කියලා. හැබැයි මං හිතන්නේ මොන දේ අමතකුණත් මේක අමතක වෙන්න විදිහක් නැහැ. මොකද අපි මේ ජීවත් වෙන යුගය තුළ අපි දන්නවා ලයිට් ටික නැතුව අපිට විනාඩි 5ක්වත්
ඉන්න පුළුවන් කමක් නැහැ. අපි සාමාන්‍ය මිනිස්සු අපි හිටියා කියන්නේ. හැබැයි ව්‍යාපාරික ප්‍රජාව ගත්තොත් එහෙම, ව්‍යාපාර කරන ආයතන ගත්තොත් එහෙම, මේ රටේ ආර්ථිකයට විශාල හයියක් දෙන ව්‍යාපාර ගත්තොත් එහෙම විනාඩි 5ක ලයිට් කැපිල්ලත් ලක්ෂ කෝටි ගාණක් රටට පාඩුවක් වෙන්න පුළුවන්. ඒ කම්පැනියට ඒ ආයතනයට පාඩුවක් වෙනවා කියලා කියන්නේ ඒක කෙලින්ම දැනෙන්නේ ඒ කම්පැනියේ වැඩ කරන සේවකයන්ට. එහෙමනම් අපි නැවත වතාවක් කවදාවත් අපි බලාපොරොත්තු වෙනවද මේ රටේ ලයිට් කැපිල්ල පිළිබඳව මේ වගේ ගෑස් ටික නැතුව ඉන්න? ඒ වගේම කොළඹ අපිට ඔබතුමාලට දැක් ගන්න පුළුවන්කම ලැබුණ මොකද්ද? අපි බයික් එක තියාගෙන කාර් එක තියාගෙන ෂෙඩ් එකේ පොලිමේ ඉන්නවා. හැබැයි ගෑස් නැව අපිට ගෝල්ෆ් ෆේස් එකට ආපුවාම ගෑස් නැව අපිට පේනවා, මූදේ තියෙනවා. හැබැයි ගෙවා ගන්න සල් නැති නිසා අපේ කට්ටිය ෂෙඩ් එකේ පොලිමේ ඉන්නවා, තෙල් නැව, මූදේ තියෙනවා, ගෙවා ගන්න සල් නැති නිසා දවස් ගණන් අපි පොලිමේ අපි හිටියා. ජීවිත නැති වුණා, විශාල විනාශයක් සිද්ධ වුණා. ඒ විතරක් නෙමේ, මෙහෙම අපි කියන්න ගියොත් එම් බොහෝ දේවල් තියෙනවා. හැබැයි අද වෙනකොට මේ සියලු දෙයින් මුදවගෙන තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාව එදා අපි පාර්ලිමේන්තුවෙන් අති බහුතරකින් ජනාධිපති කරපු නිසා. කවුරු හරි කියනවා නම් රනිල් වික්‍රමසිංහව ජනාධිපති කරපු පාර්ලිමේන්තුවේ වැරදියි කියලා. එදා එතුමට ජනමතයක් නැහැ, එහෙම නැත්නම් බොහෝ දේවල් නැහැ, මේක වැරදියි කියලා කිව්ව කට්ටියට අද ආපස්සට ඇරලා බලන්න කියලා අපි කියනවා. එදාය කිව්ව කතාව දේශපාලනික වෙන්න පුළුවන්, එදාය කිව්ව කතාව වෙනත් දේශපාලන අරමුණකින් වෙන්න පුළුවන්, එදාය කිව්ව කතාව වෛරෙන් ක්‍රෝධෙන් කරපු කතාවක් වෙන්න පුළුවන්. හැබැයි ආපස්සට හැරලා බලන්න බැරි වෙලා හරි ඒ දේ සිද්ධ නොවුණා නම් අද අපට මෙවැනි තත්ත්වයකට, මෙවැනි ගමනකට අපට එන්න පුළුවන්කම තියෙනවා. මේ බංකොලොත් වෙලා හිටිය රටක් අදේ බංකොලොත් භාවයෙන් අපි මිදෙමින් පවතිනවා. ඒ වගේම අපිට අනාගත ගමනක් ගැන අපට පේනවා. ඒ වගේම දැන් මේ බංකොලොත් භාවය පත් වෙලා ඉන්නවා කියන කාරණේදී මම දැක සමහර දේශපාලන පක්ෂ මේක නොයෙක් විදිහට අර්ථ දක්වනවා. ඉතින් මම ආර්ථික විශේෂඥයෙක් නෙමෙයි මේ ආර්ථිකය ගැන මේ ගණන් හිලව් කියන්න. හැබැයි මම දන්න එක කාරණයක් තියෙනවා. මොකද්ද? දැන් රට බංකොලොත් වුණානේ. දැන් මේ වගේම තමයි දැන් අපි කිම් හෝටලයක් තියෙන ව්‍යාපාරිකයෙක් ඉන්නවා. පහුගිය කාලේ ආර්ථිකය වැටිච්ච නිසා, ඒ වගේම සහරාන්ගේ සිද්ධිය ඇති වෙච්ච නිසා අපි දන්න හෝටල් ක්ෂේත්‍රයේ විශාල පසුබෑමකට ලක් වුණා. මේ රටට විදේශිකයෝ එන්නේ නැති වුණා. එතකොට හෝටලයක් තියෙන කෙනෙක් ණයක් අරගෙන නම් මේ හෝටලේ හැදුවේ, මේ කර්මාන්තයේ බිඳවැටීමත් එක්ක අපි හිතමු ඒ පුද්ගලයාට මේ ණය ගෙවා ගන්න බැරි වුණා. මොකක්ද ඒ පුද්ගලයාට කරන්න තියෙන, ඒ ව්‍යාපාරය ඉස්සරහට දියුණු කරගන්න තියෙන ක්‍රම මොනවද? සංචාරකයෝ නැහැ, ව්‍යාපාරයේ බිඳවැටලා තියෙනවා, හැබැයි විශාල ණයක් තියෙනවා ගෙවන්න. දැන් බැංකෝ සූදානම්ද මේ ණය අපි වෙනුවෙන් අවලම් කරන්න? නැහැ. එහෙනම් අපිට මොකක්ද තියෙන ඔප්ෂන් එක? අපිට පේන ඔප්ෂන් දෙකක් තියෙනවා. එකක් තමයි මම මගේ වෙන ව්‍යාපාරයකින් තියෙන ලාභෙන් මගේ ණය ගෙවලා දාන්න ඕනේ. ඒකත් මට බැරි නම් ඊළඟට මට තියෙන ඔප්ෂන් එක මොකද්ද? මම බැංකුවට ගිහලා කතා කරන්න ඕනේ, මගේ ව්‍යාපාරයට ඔබතුමාලා දුන්න ණය නිසා තමයි මම මේ හෝටලේ හැදුවේ. මම මේ ව්‍යාපාරය සාර්ථක කරගෙන ගියා. මට මෙච්චරක් ගෙවන්න තියෙනවා. හැබැයි මේ ටික ගෙවන්න මට පුළුවන් කමක් නැහැ. මගේ ව්‍යාපාරය දැන් වැටලා. මට බැංකුවට, බැංකුවෙන් මට උපකාරයක් කරන්න, උදව්වක් කරන්න ඉල්ලන්න පුළුවන්. ඒ ඉල්ලුවාම බැංකුවට අපිට දෙන්න පුළුවන් සහනය මොකද්ද? බැංකුවට පුළුවන් කමක් නැහැ අපේ ණය කපා හරින්න. බැංකුව අපිට කිව්වොත් එහෙම, හරි ඔබතුමා මේක සාර්ථකව කරලා තියෙන නිසා අපි ඔබතුමාට මේ ණය ගෙවන්න අවුරුදු පහක් කල් දෙන්නම්. ඒ අවුරුදු පහකට පොලිය විතරක් ගෙවන්න, අවුරුදු පහේදී වාර්කේ ගෙවන්න පටන් ගන්න කියලා කිව්වොත් එහෙම, ඒක අපි ලබන ලොකු ජයග්‍රහණයක් නෙමෙයිද? මොදේ හෝටල් හිමියට පුළුවන්කම තියෙනවා ඒ අවුරුදු පහ තුළ තමන්ගේ බිස්නස් එක දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා. අවුරුදු පහක් තියෙනවා ණය ගෙවන්න එතුමට සූදානම් වෙන්න, ණය හරියට ගෙවන්න පටන් ගන්න. එහෙමනම් මේ අවුරුදු පහ තුළ තමන්ගේ බිස්නස් එකත් දියුණු කරගෙන, ඒ වගේම අද ගෙවන මුදලේ වටිනාකමයි අපි නිකන් කල්පනා කරමු, තව අවුරුදු පහකින් අපි ගෙවන මුදලේ වටිනාකමයි බොහොම ප්‍රමාණයක් අඩු වෙනව නේද? අද අපිට ලක්ෂයක් ගෙවන්න තියෙන එක අවුරුදු පහකින් ලක්ෂයක් වුණොත් කීයක් වෙයිද මුදලේ වටිනාකම? එහෙමනම් අපිට ණය ගෙවන්න කාලයක් හම්බ වෙනවා කියලා කියන්නේ අපට තේරෙන විදිහට, මේ ආර්ථික විශේෂඥ පැත්තෙන් නෙමෙයි, අපට තේරෙන විදිහට මේක අපට මහා චාන්ස් එකක්. ව්‍යාපාරිකෙක් විදිහට ගත්තාම මට තේරෙන විදිහට මේ විදිහට බැලුවොත් එහෙමනම් එවැනි අවස්ථාවකට අපේ රට ලැබිලා තියෙන නිසා අද අපට පුළුවන්කම ලැබිලා තියෙනවා ණය ප්‍රතිව්‍යුහගතකරණය කරගන්න. ඒ වගේ මේ රටේ අවශ්‍ය කරන පහසුකම් ටික ජනතාවට යම් තරමකින් නැවත වතාවක් ලබා දෙන්න. ඒ විතරක් නෙමෙයි,
පහුගිය කාලේ කොච්චර අමාරුවෙන් මේ රට ගොඩ නැගුවත් අද වෙනකොට ඒ යම් යම් සහන් ටික ලබා දෙන්නත් පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට උදව් කරන්න අපි තීන්දුව කරන්නේ මෙන්න මේ කියන කාරණාත් එක. මොකද මේ ආපු ගමන යම් තැනකින් ආපහු හැරුණොත් එහෙම අපි දන්නවා ආයි යන්න වෙන්නේ මුලටමයි යන්න වෙන්නේ. ආයි මුලට ගියොත් අපිට ආයි බිඳුවේ ඉඳන් තමයි පටන් ගන්න වෙන්නේ. හැබැයි ආපු ගමන අපිට ගියොත් එහෙම මේ ගමන ඉතාම සාර්ථක ගමනක් බවට අපට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි සියලු පක්ෂවලට අපි ආරාධනා කරනවා. මොකද අපි දැක්කා දවසින් දවස රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක අත්තල් බැඳ ගන්න පිරිස විශාල වශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ, ඒ වගේම පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීතුමාලා විශාල පිරිසක් අද දවසින් දවස එකතු වෙමින් යනවා. ඒ නිසා අපි සියලු දෙනාටම ආරාධනා කරනවා ඒ සියලු දෙනාම තමන්ගේ පක්ෂත් එක්ක සාකච්ඡා කරලා හැකිනම් පක්ෂ විදිහට ඇවිල්ලා උදව් කරන්න. මොකද මේ රටක් වැටුණාම ඒකේ රට දියුණු කරන එකේ රට දියුණු කරන රට ගොඩනැගීම සඳහා හැමෝම එකට එකතු වෙන්න පුළුවන් නම් ඒක තමයි රටේ ජනතාව බලාපොරොත්තු වෙන ජයග්‍රහණය. මොකද මේ රටේ ජනතාවට හැමදාම දේශපාලන පක්ෂයක් ජයග්‍රහණය කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. එහෙම දේශපාලන පක්ෂවල එහෙම මුල් බැසගත්ත කණ්ඩායමකුත් ඉන්නවා. හැබැයි සමස්ත ජනතාවක් ඉන්නේ කොහෙද? ඒ ඉන්නේ රට ගොඩනැගිය යුතුයි, රට දියුණු යුතුයි කියන තැනින්. ඒ නිසා සියලු පක්ෂවලට අපි ආරාධනා කරනවා මේ මැතිවරණ පක්ෂ පාට ભેදයකින් තොරව රට ගොඩ ගන්න වැඩපිළිවෙලත් එක්ක අපි එකතු වෙන්න ඕනකම තියෙනවා. ඒ සියලු පක්ෂ නායකයන්ට යෝජනා තියෙනවා නම් ඒ සේරමත් එකතු කරලා අපිට සාමූහික මේ රට දියුණු කරන්න අපිට පුළුවන්කමක් තියෙනවා. මොකද මම පුද්ගලික විශ්වාස කරනවා මේ රට වැටිච්ච වෙලාවේ රට නැගිටව ගැනීම සඳහා අපිට ගන්න තියෙන හොඳම දේ තමයි අපි හැමෝම එකට එකතු වෙන එක. මොකද අපිට දේශපාලනය කරන්න අප රටක් තියෙන්න ඕනකම තියෙනවා. ඒ වගේම අපි දැක්කා ලෝකයේ දියුණු රටවල ඒ රටවල යම්කිසි ආර්ථික අර්බුදයක් හෝ යම්කිසි පොදු හතුරෙක් ඒ රටවල් වලට කරදර කරනකොට රටම එකතු වෙනවා. පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව සමස්ත රටම එකතු වෙලා රට ගැන හිතලා තමයි තීන්දුව ගන්නෙ. ඒ නිසා අපිටත් පුළුවන්කම තියෙන ලෝකෙටම ආදර්ශයක් දෙන්න රට වැටිච්ච වෙලාවේ ආර්ථික අර්බුදයක් ඇති වෙලා තියෙන මොහොතේ සමහර රටවල් අවුරුදු 10 15 ගියා ඒ ආර්ථික අර්බුදයෙන් නැගිටින්න. හැබැයි අපට මේක නැගිටින්න පුළුවන්කම ලැබුණ අවුරුදු 2ක් වගේ කාලයක් තුල. ඒ නිසා ඉතිරි අවුරුදු 5 අපි ශක්තිමත් වැඩපිළිවෙලක් රටත් එක්ක වැඩපිළිවෙලක් අපිට ගියොත් එහෙම අපි දන්නවා අපේ තරුණ පරම්පරාවට අපේ නූපන් පරම්පරාවට අපිට හොඳ රටක් බිහි කරන්න පුළුවන් කියන කාරණාව අපට පේනවා. ඒ නිසා සියලු පක්ෂවලට සියලු කණ්ඩායම් වලට අපි ආරාධනා කරනවා මේ අවස්ථාව රට ගොඩනැගීම වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමත් එක්ක අත්තල් බැඳ ගන්න කියන කාරණා. ඒ වගේම මම හිතන්නේ නම් පහුගිය දැන් මේ මැතිවරණ කාලයක් ඇවිල්ලා තියෙන නිසා ඔබතුමාලා හැමෝම දන්නවා ඉතාමත් ජනප්‍රිය මේ පක්ෂවල අපේක්ෂකයන්ගේ ස්ලෝගන්ස් තියෙනවා. ඒ තමයි ඉතාමත් පැහැදිලිව කියන්න ඕනකමක් තියෙනවා. පුළුවන් ශ්‍රී ලංකා කියන එකේ තේරුම රනිල්ට පුළුවන් කියන එකවත් දුමින්දට පුළුවන් කියන එකවත් කාටවත් පුළුවන් කියන එක නෙමෙයි. පුළුවන් ශ්‍රී ලංකා කියලා අපි කියන්නේ මොකද්ද? රටේ ඉන්න සමස්ත ජනතාව එකට එකතු වුණොත් එහෙම මේ රට නැගිටවන්න පුළුවන්. මේ රට නැගිටවන්න තෝනේ ඒ රටේම ජනතාවගේ හයියෙන් ශක්තියෙන්. මොකද මේ රටක් වැඩිච්ච වෙලාවේ ඒක නැගිටවන එකේ වගකීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පමණක්වත් එක්සත් ජාතික පක්ෂයට පමණක්වත් වෙනත් පක්ෂයකට පමණක්වත් තියෙන දෙයක් නෙමෙයි. රටක් වැඩිච්ච වෙලාවේ අපි හැමෝම එකට එකතු වුණොත් මේක නැගිටින්න පුළුවන් කියන එක තමයි පුළුවන් ශ්‍රී ලංකා කියන එකෙන් අපි කියන්නේ. හැබැයි වගේම අපි දැක්කා අපේ ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකතුමා අනුරකුමාර් දිසානායක අපේ සහෝදරයා එතුමා ජනතා විමුක්ති පෙරමුණේ කැම්පේන් එකේ තියෙනවා රට අනුරට කියලා. එතුමා ඉතාමත් පැහැදිලිව කියන්න ඕනකමක් තියෙනවා රට අනුරට දෙන්නවත් රට වෙන කාටවත් දෙන්නවත් මේ රටේ ජනතාව ආයෙත් ලෑස්ති වෙන්න එපා. ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි අපි මහින්ද රාජපක්ෂ මැතිතුමාව ජයග්‍රහණය කරනකොට රට බේරගත්ත නායකයා කියලා මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඔබතුමාලා හැමෝම සැලකුවා, අපිත් සැලකුවා. මේ රටේ පක්ෂ විපක්ෂ ભેදකින් සැලකුවා. හැබැයි මහරජාණෝ කියාගත්ත ගමන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුලේ කණ්ඩායම හිතුවේ මොකද්ද? සදාකාලික මේ රට මහින්ද රාජපක්ෂට බාරයි කියලා. ඒකේ එක දිගුවක් තමයි අද ප්‍රධාන පක්ෂ එකට එකතු වෙලා අරගලය වෙච්ච වෙලාව රට බේරගන්න රනිල් වික්‍රමසිංහවත් පාවිච්චි කරලා ඒ රනිල් වික්‍රමසිංහ අවුරුද්ද ඇතුළට යම් තැනකට ගෙනාවටත් පස්සේ ජනාධිපති මැතිවරණය ආවට පස්සේ රට බේරගත්ත
ආර්ථික අර්බුදයෙන් ගොඩනගත්ත ඒගොල්ලන්ගේ ජීවිත මරණයෙන් බේරගත්ත ඒ රනිල් වික්‍රමසිංහව අවුරුදු දෙකක් තුල පාවිච්චි කරපු මහින්ද රාජපක්ෂ කඳවුර ආයි පාරක් තීන්දු කරනවා නෑ මම මහරජාණෝ මේ රට මට බාරයි ඒ නිසා මගෙන් පස්සේ මගේ පුතා තමයි එන්න ඕන කියලා එතුමාවත් අපේක්ෂා කරලා තිනවා ඒ නිසා මින් ඉදිරියට මේ රටේ කිසිම කෙනෙක් රට අනුරටවත් රට මහින්දටවත් රට රනිල්ටවත් වෙන කාටවත් නෙමේ මේ රට අයිති අපට මේ රට අයිති පුරවැසියන්ට ඒ පුරවැසියන්ට අයිති රට පක්ෂ නායකෙක්ටවත් පුද්ගලයෙකුටවත් ලියන්න ලෑස්ති වෙන්න එපා අපි අවංකව කියනවා අපි මේ වැරද්ද කරලා තිනවා අපි මේ වැරද්දට අත උස්සලා තිනවා අපි මේ වැරද්ද මේ රටේ ක්‍රියාත්මක කරලා තිනවා හැබැයි වැරදි කරපුවාම තමයි වැරදි වුණාම තමයි තේරෙන්නේ ඒ උනේ වැරද්දක් කියන එක. ඒ නිසා වැරදි වෙච්ච අපිම කියනවා ආයි පාරක් ඒ වැරද්ද කරන්න ඒ වැරද්ද කරන්න සූදානම් වෙන්න එපා මොනම හේතුවක් නිසාවත්. ඒ නිසා රට අනුරටවත් රට රනිල්ටවත් රට සජිත්ත්වවත් නෙමේ මේ රට සමස්ත මහ ජනතාවගේ පක්ෂ විපක්ෂ ભેදකින් තොරව සිංහල දෙමළ මුස්ලිම් ભેදකින් තොරව මේ රටේ ජනතාවට අයිති දෙයක්. ඒ නිසා රටට පුළුවන් අපි හැමෝම එකට එකතුනොත් ජාති ආගම් කුල මල ભેදකින් තොරව අපට පුළුවන් කියන එක තමයි අද අපි මේ කියලා තියෙන්නේ. ඒ නිසා රටට ගොඩනගන්න නම් මේ සියලු දෙනා එකට එකතු වෙන්න එන්න කියලාත් අපි ආරාධනා කරනවා. ඒ වගේම මම දැක්කා ජනතා විමුක්ති පෙරමුණේම අපේ අනුර කුමාර මැතිතුමා එකතරක කියලා තියෙන මතක සෝෂල් මීඩියා වලගේ වීඩියෝ එක මම දැක්කා. එතුමා කියනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එතුමා ජනාධිපති වුණාට පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පර්මිට් එක හවුස් කරනවා. බොහොම හොඳයි. ඊළඟට හිටපු ජනාධිපතිවරුන්ගේ පෙන්ෂන් එකද නඩත්තු කරන එකද මේ සියල්ලම නවත්වනවා. ඒකත් බොහොම හොඳයි. ඒ වගේම ඇමතිවරුන්ගේ වාහන ටික අයින් කරනවා. එක වාහනයක් විතරයි දෙන. ඒකත් හොඳයි. ඒ වගේම නිල නිවාස ටික අයින් කරලා ඉවරලා ඒක සංචාර කර්මාන්තයට දානවා. මේ සියල්ලම ඉතාමත් හොඳයි. මේ එකක්වත් නරක දේවල් නෙමෙයි. අපි හැමෝම කැමති දේවල්. හැබැයි මේ ටික කරපු පළියෙන් අපිට මුදල කොච්චර ප්‍රමාණයක් එකතු වුණාද මේ රටේ ආර්ථිකය ගොඩනගන්න? පර්මිට් ගත්තොත් 225යි. ඇමතිවරුන් ගෙවල් ගත්තොත් දැන් 25ද 30ද තියෙනවා. අපි කියමු 50ක් කියලා. ගෙවල් 50. ඒතකොට ගෙවල් 50ක් තමයි සංචාර කර්මාන්තර එකතු වෙන්නේ. ඒතකොට ඇමතිවරුන්ගේ එතුමා කියන විදිහට විදුලි බිල ගෙවන්නේ නැහැ, වතුර බිල ගෙවන්නේ නැහැ, ගෙදර දෙන්නේ නැහැ. හැබැයි දැන් මේ නිවසක් සංචාර කර්මාන්තර දුන්නාම එතුමා සංචාර කර්මාන්තේ කාටද මේක මාකට් කරන්න යන්නේ? අති සුඛෝපභෝගී වැඩිම මුදලක් වියදම් කරන සංචාරකයන්ට. දැන් මම නම් මම ඉගෙනගෙනත් තියෙනවා පිටරට, මම සංචාරයත් කරලා තියෙනවා ගොඩක්. හැබැයි කිසිම සංචාරකෙකින් සල්ලි තියෙන මිනිස්සෙකින් අපි කැමති සංචාරයක් කරන්න කොහේ තරකට ගියාම කොහෙද ඉන්න කැමති? මිනිස්සුත් එක්ක හෝටල් එකට ගියපුවාම වෙන මිනිස්සු දකින්න ඕනේ. රෙස්ටුරන්ට් කීපයක් ඒ හෝටලේ තිබුණාම අද හෙකින් කනවා, දවල්ට තව හෙකින් කනවා. මෙහෙමනේ සංචාරකෝ කියන්නේ. හැබැයි අපි අපේ තියෙන එක නිලියවසක මේක සංචාර කර්මාන්තයේ අධි සුඛෝභෝගී තැනක් බවට පත් කරත් මොන සංචාරකයද මේකට එන්නේ? මොන සංචාරකයද මේක ඉන්නේ? ඉතින් සංචාර කර්මාන්තයේ දන්න තරම තමයි. මොකද අපි කියමුකෝ දැන් මේක වෙන් කරලා තියෙනවා. දැන් මේකේ ලයිට් බිල ගෙවන්න ඕනේ නැද්ද? සංචාර කර්මාන්තයේ මේක වෙන් කරනවා නම් සුද්දෙක් ආවත් නැතත් ලයිට් බිල ගෙවන්න ඕනේ. වතුර බිල ගෙවන්න ඕනේ නැද්ද? සේවකෝ කියන නඩත්තු කරන්න ඕනේද? දැන් මේ අනුර කුමාර මැතිතුමා කියන විදිහට අද වෙන මිනිස්සු දරන වියදම දැන් අනුර කුමාර ජනාධිපතිනොත් මොකද වෙන්නේ? යකෝ ඒ බරත් වෙනවනේ මහ ජනතාවට. සුද්දු ආවත් නාවත් ඒක පාවිච්චි කරත් නොකරත් ලයිට් බිලත් ගෙවන්න වෙනවා, වතුර බිලත් ගෙවන්න වෙනවා, සේවකයන්ගේ පඩනත් ගෙවන්න වෙනවා. දැන් ඒ බරක් මේ ආණ්ඩුවේ නැහනේ. දැන් මේ ඒ බර මේ ආණ්ඩුවේ මහ ජනතාව ගෙවන්නේ නැහැ. අපි අනුර කුමාරගේ ප්‍රපෝසල් එක විදිහට මොකද වෙන්නේ? ඒ සියලු බර ආයි ජනතාවගේ කරපිට්ට පැවරනවා. දැන් පර්මිට් ගැන අපි ගමු. රයිට්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පර්මිට් දෙන එක නරකයි හොඳ නැහැ. අපිත් එකඟයි. 225ට පර්මිට් 225ක් අපි නවත්තමු. දැන් මේ රටේ තව පර්මිට් කීයක් දෙනවද? දොස්තරවරුන්ට පර්මිට් දෙනවද? ඉංජිනේරුවන්ට පර්මිට් දෙනවද? ප්‍රාදේශීය ලේකම්ලට පර්මිට් දෙනවද? දිසාපතිලට දෙනවද? ආරක්ෂක අංශයට දෙනවද? දැන් අපි අහන්නේ අනුර කුමාර මහත්තයාගෙන් ඔබතුමා ජනාධිපති වුණාට පස්සේ මේ කියන රාජ්‍ය සේවකයන්ට පර්මිට් දෙන එක නතර කරනවාද? ආරක්ෂක අංශයට පර්මිට් දෙන එක නතර කරනවාද? දැන් මේ මන්ත්‍රීවරුන්ටම බැන බැන
මේරටේ මිනිස්සුන් ගොරාටන්දරක නවත්තන්න දැන් හරි මේ 225 ගැන කතා කරන එක ජනප්‍රිය වෙන්න පුළුවන් මේරටේ මහජනතාව සමහර වෙලාවට මේ පාර්ලිමේන්තුවේ දේශපාලනඥයන්ට බයින එක බොහොම ආතල්ලකක් කියලා හිතන්න පුළුවන් හැබැයි මේ 225 පමණක් නෙමෙයි මේ රටේ වර්ධිකාරයෝ ඊට වඩා බොහෝ වර්ධිකාරෝ දැන් මේරටේ ඉන්නවා අද අපි ගත්තොත් එහෙම රාජ්‍ය සේවය පිළිබඳව අද මේ රටේ මහජනතාව සතුටුදායක විදිහ ඉන්නවද අධ්‍යාපන ක්‍රම ගැන සතුටුදායක විදිහ ඉන්නවද හැබැයි මේ රටේ මේ හැමෝමයි දේශපාලනඥයන්ට බයින්නේ මොකද හේතුව දේශපාලනඥයන්ට බයින්නේ දේශපාලනඥයෝ වෙච්ච අපි බයින කට්ටියත් එක්ක තරහ වෙන්නේ ඇයි අපි අවුරුදු 5කට පාරක් ඒ අය ගාවට ගිහිල්ලා ඡන්දය අරගෙන දින්නේ නැත්නම් අපිට පාර්ලිමේන්තුවත් අපිට දේශපාලනය කරන්න බැරි වෙනවා ඒ නිසා දේශපාලනඥයන්ට කොච්චර බැන්නත් බැනුන් අහහා දේශපාලනඥුන්නේ මිනිසුත් එක්කමයි හැබැයි ඇයි මේ රටේ කිසිම දේශපාලනඥයෙක්ව දේශපාලන පක්ෂයක් ඇයි රාජ්‍ය සේවයට බයින්නේ නැත්තේ දැන් මම සරල උදාහරණයක් ගත්තොත් එහෙම ඔබතුමාලා දන්නවා දැන් ටියුෂන් කියන එක විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා නේ එතකොට ඇයි අපේ ඉන්න දෙමව්පියෝ ඇයි අධ්‍යාපන ක්‍රමයට බයින්නේ නැත්තේ ඇයි දැන් ඔබතුමාලා දන්නවා අනුරාධපුරයේ මේ ළඟදී අපි චක්‍රලේඛනයක් ගැහුවා තමන්ගේ පන්තියේ ළමයින්ට ටියුෂන් කරන්න තහනම් කියලා ඇයි අපි එහෙම කරේ එක ගුරුවරයෙක් ඉස්කෝලේ අස්සම් කරලා ඉවර වෙලා ඒ ගුරුවරයා ගිහලා ප්‍රයිවට් ටියුෂන් කරනවා කියන ආණ්ඩුවේ පඩියක් ගන්නවා අස්සම් කරලා එළිය ගිහලා ටියුෂන් උත් කරනවා දැන් අපි චක්‍රලේඛනයක් ගැහුවා තමන්ගේ පාසලේ තමන්ගේ පන්තියේ ළමයින්ට ටියුෂන් කරන එක තහනම් කළා දැන් ඔබතුමාලා දන්නවද අපේ රටේ ඉන්න සමස්ත දෙමව්පියෝ පහවසර ශිෂ්‍යත්වර ටියුෂන් පටන් ගන්න 3 වසර ඉඳන්නේ දැන් පන්ති භාර ගුරුවරයාගේ හෝ ගුරුවරියගේ ටියුෂන් එකට යව්වේ නැත්තම් ළමයාට ඉස්කෝලේ ගියපම තමන්ගේ මිනිස්සු හරි සර් හරි සලකනවද මේවා කියන්න බය වෙන්න ඕනේ නැහැ මේක තමයි ඇත්ත කතාව කොළම නැති වෙන්න පුළුවන් ගමේ මේක තියෙනවා ගමේ ඉස්කෝලේ ගුරුවරයා තමන්ගේ පන්තියේ ළමයින්ට ටියුෂන් එක දාලා ටියුෂන් එකට යව්වේ නැත්තම් ළමයා ඉස්කෝලේ යවන්න බැරි තත්ත්වයක් තියෙනවා හැබැයි කියන්නේ නැත්තේයි කිව්වොත් එහෙම ළමයාව ඉස්කෝලේ යවන්න බැරි වෙනවා රාජ්‍ය සේවයට කවුරුත් ඇඟිලි දික් කරන්නේ නැත්තේයි ඇඟිලි දික්කොත් මොකද වෙන්නේ අපි කියමු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අපි යනවා වැඩක් කරගන්න ගියපුවම මේ වැඩේ කරලා දෙන්නේ නැහැ හැබැයි බැරි වෙලා හරි මේ වැඩේ උන්නේ නැහැ කියලා තැන් තැන් වල කියන්නේ කිව්වොත් මොකද වෙන්නේ ඒ මනුස්සයාට එක්කෝ මැරෙනකන් එක්කෝ ඒ කාර්යාලයේ රාජ්‍ය සේවක ඉන්න තාක්කල් ඒ මිනිහගේ කාර්යාලයෙන් කිසිම වැඩක් කරගන්න බැරි වෙනවා ඒ නිසා රාජ්‍ය සේවයට කවුරුත් ඇඟිල්ලක් දික් කරන්නේ නැහැ මේක හැමතැනම තියෙනවා වෛද්‍යවරු ගත්තොත් එම අපි වෛද්‍යවරුන් ඉතාමත් හොඳින් සලකනවා ගරු කරනවා හැබැයි වෛද්‍යවරු කී දෙනෙක් පය 8ක් වැඩ කරන්න ඕනේ හරි එහෙම නැත්නම් තමන්ගේ සේවය හරියට දෙන්න ඕනේ කියන වෛද්‍යවරු ටික කී දෙනෙක් හොස්පිටල් එකේ වැඩ කරන්න ඕනේ වෙලාවේ ප්‍රයිවට් ගිහිල්ලා ඉන්නවද දැන් අනුරාධපුරේ මම දන්න හොඳ උදාහරණ තියෙනවා අපේ අනුරාධපුරේ රෝහලක ගිහිල්ලා ඇඩ්මිට් වෙන්න නම් ඒ කන්සල්ටන්ට් ප්‍රයිවට් චැනල් එකක් දාලා ගියේ නැත්නම් කන්සල්ටන්ට් බලන්නේ කන්සල්ටන්ට් ගෝලයා බලන්නේ හැබැයි මේක වෛද්‍යවරයා කිව්වොත් වෛද්‍යවරයාට ලෙඩෙක් කිව්වොත් මොකද වෙන්නේ කිව්වදා ඉඳන් උට බේට් ටික හම්බෙන්නෙත් නැහැ මෙලෝ දෙයක් නැහැ ඔබතුමාලට මතක ඇති අරගලේ වෙලාවේ සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ප්‍රයිවට් චැනල් එකක් දාන්න ගියපුවාමත් සමහර වෛද්‍යවරු නොබැලුව අවස්ථා තියෙනවා එහෙමනම් මේ රට හදන්න ඕන කියන එක තමයි අපි කියන්නේ ඒ නිසා තමයි අපි කියන්නේ පුළුවන් ශ්‍රී ලංකාව අපි හැමෝම එකට එකතු වෙන්න ඕනකම තියෙනවා. මේකට පක්ෂ ભેදයක් නැහැ, ಜಾති ભેදයක් නැහැ, ආගම් ભેදයකින් තොරව අපි හැමෝම එකට එකතු වෙලා මේ රට ගොඩනගන්න ඕනකම තියෙනවා. ඒ නිසා අපි නැවත වතාවක් සියලු පක්ෂවලටත් සියලු ජනතාවටත් අපි ආරාධනා කරනවා අපි හැමෝම එකා වගේ අත්වල බැඳගෙන මේ වෙලාවේ වැටිච්ච රට ගොඩනගන්න, එහෙම නැත්නම් රට ගොඩනගන අරගලයේ කොටස්කරුවෙක් වෙන්න ඒ හැමෝටම එන්න කියලා අපි ආරාධනා කරනවා. පළවෙනි එක තමයි අතීතයේ ඉන්න හොරුවල්ලුවා අල්ලන එක හොඳයි. හැබැයි අනාගතයේ හොරකම් කරන්න බැරි ක්‍රමයේ හදන එකද වඩා හොඳ හොරු කියලා ඉන්න කට්ටියව හිරේ දාන එකද? මම කියන්නේ මේ දෙකම වෙන්න ඕනේ. එකක් තමයි
අතීතයට බලපාන විදිහට අතීතයේ හොරකම් කරපු හොරු ටිකත් අල්ල ගන්න ඕනේ. ඒ වගේම හෙට දිනේ ඉඳන් හොරකම් කරන්න බෑ රටක් බවට මේක ලෝකය පිළිගන්න ඕනේ. රටේ මිනිසුන්ට හොරකම් කරන්න බයක් ඇති වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් තමයි පහුගිය අවුරුදු දෙක ඇතුලේ හොරකම් කරන්න බැරි වෙන්න නීති රීති පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කරලා තියෙන්නේ. මේක ජනාධිපතිවලා කරන්නම් කියලා නෙමෙයි. පහුගිය අවුරුදු දෙක තුල ඔය බැනුම් අහන ඒ සියලු මන්ත්‍රීතුමාලත් එක්ක පාර්ලිමේන්තුව අත උස්සලා අපි සම්මත කරලා තියෙනවා අනාගතයේ හොරකම් කරන්න බැරි වෙන සිස්ටම් එක දැන් මේ රටේ ගෙනත් තියෙනවා. එහෙමනම් අනුර කුමාරගේ පරණ පුරුදු හොරු ටික හොරේ හිරේ දානවා කියන එකද වඩා ජනප්‍රිය වෙන්න ඕනේ. ඉදිරියේදී අපි කාටවත් හොරකම් කරන්න බැරි වෙන විදිහට මේ රටේ නීති සම්පාදනය වෙච්ච එකද මේ රටේ අනාගතය වෙනුවෙන් තියෙන්නේ. ඒ වගේම අනුර කුමාර මහත්තයා කිලෝමීටර 3-3 ජාතික පාසල් දාන්න ඕනේ කමක් නැහැ. මේ රටේ අධ්‍යාපනයේ මේ පන්ති ભેදේ ඇවිති වෙලා තියෙන්නම ජාතික පාසල් අර පාසල් මේ පාසල් කියලා මේ රටේ හැදිච්ච නිසා. හැබැයි අපි ජපානයේ වගේ රටවල් දන්නවා තමන් ඉන්න පළාතේ පාසලට විතරයි තමන්ගේ ළමයට යන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි අපි එහෙම ඇයි ළඟ තියෙන පාසල පහු කරලා නගරේ පාසලට එන්නේ? අපේ සිළුම පාසල්වල තියෙන පහසුකම් ටික මදි නිසා. ඒ නිසා මොන ආණ්ඩුවක් හරි බලයට අරගෙන කරන්න ඕන දේ මොකද්ද? මේ සියලු පාසල් වලට සියලු පහසුකම් ටික දෙන එක තමයි කරන්න ඕනකම. ඒ නිසා අලුත් දේවල් කරන්න දෙයක් නැහැ. තියෙන පාසලට අවශ්‍ය පහසුකම් ටික දෙන එක තමයි කරන්න ඕනකම තියෙන්නේ. ඒක තමයි අපි දැන් කරගෙන යන්නේ. මගේ නම නම් තියෙන විදිහක් නැහැ. හැබැයි ඉතින් තිබ්බත් කරන්න දෙයක්වත් නැහැ. ඉතින් එතුමලට අපි කියන්නේ ෆයිල් ටික තියාගෙන අර කවුරු හරි මම දැක්ක කියලා තියෙන මේ ඔය ටිකු හරි වෙන තරක තියෙන තර ගුල්ලෝ කහා කියලා. ගුල්ලෝ ගැහුවොත් එම වැඩ ඉවරයිනේ කියන එක විතරයි ඉතුරු වෙන්නේ. ඒ නිසා ඔය ටික මේ රටේ දැන් නීතියක් තියෙනවා. ඒ නීතිය අනුව අදාළ තැන් වලට දුන්නා නම් ඉතාමත් පැහැදිලිව මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙයි. හැබැයි ඉතිහාසය ක්‍රියාත්මක නොවුනා කියන එකත් අපි දන්නවා. හැබැයි පහුගිය අවුරුදු දෙක තුල කාලය තුල අද බුදුමාලා දන්න මගේ හිතවතෙක් අපි හැමෝගෙම හිතවතෙක් වෙච්ච දේශපාලඥෙක් ඉන්න රිමාන්ඩ් එකේ කී දිනක් උසාවියේ දැම්මද? අද එක්කෙනෙක් ඉන්න තාමත් ඉන්න උසාවියේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති වෙච්ච දවස් ඉඳන් මං හිතන්නේ අධිකරණයේ කිසිම ක්‍රියාමාර්ගයකට ඇඟිලි ගහලා නැහැ කියන එක තාමත් ඔප්පු කරලා තියෙනවා. ඒ වගේම එතුමාව ජනාධිපති කරන්න ආව හරින්ටයි මනුෂ්‍යයෙ මොදුනේ. තමන්ග බේර ගන්නා ගෝල දෙන්න කියලා වෙලා බේර ගන්න එපයි. එතුමා නීති රත් තිබ්බේ නැහැ. අද එයාගේ මන්ත්‍රීකම් දෙක නැති වෙලා තියෙනවා. ඉතින් මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා කියන එක ඉස්සරහට පෙන්නන්නම් කියලා නෙමෙයි රනිල් වික්‍රමසිංහ පෙන්ලා තියෙන්නේ. එතුමා ජනාධිපති කාලේ මේ අවුරුද්දක තුල එතුමා පෙන්ලා තියෙනවා නෑ මම නීති රත ගහන්නේ නෑ මම රටේ ක්‍රමයේ හදලා තියෙනවා. ඒ ක්‍රමයේ ඇතුලේ එතුමාට උදව් කරත් නැතත් කාටත් මේ නීතිය පොදුයි කියන එක. ඉතින් මම ඉතාම සතුටු වෙනවා. මොකද මේ රටේ සහරාන්ගේ බෝම්බ වෙලාවේ එක රටක් තුල එක නීතියක් තියෙන්න ඕනේ කියලා පාර්ලිමේන්තුව කිව්ව මිනිස්සෙක් මම. මම කිව්ව දේ තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පහුගිය ජනාධිපතිවරණෙත් ලොකුම ස්ලෝගන් එක බවට පත් කරගෙන ගියේ. හැබැයි එදායේ කිව්ව දේ අද වෙනකොට යම් තරමින් ක්‍රියාත්මක වෙන්න ආරම්භ වෙලා තිනවා. ඒ නිසා මම සතුටු වෙනවා. නේද අපි මේක මේ පාර විතරක් නෙමෙයි අපි ගිය පාරත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා උදව් කරා. අපි මේ පාරත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙක් දැම්මේ නැහැ. මම ඉතින් මොන බලපෑමක් කරන්නද? මම නාමල් රාජපක්ෂ මහත්තයාට ජනාධිපති අපේක්ෂකම ලැබුණා කිව්වම මම නාමල්ට කතා කරලා සුබපැතුවා. අපේක්ෂකම හම්බුනට පස්සේ සුබපැතුවා. ඊට කලින් එතුමගේ යාළුවන්ට කතා කරලා කිව්වා විනාශය ලං කරගන්න එපා කියලා. ඉතින් ඇහුවේ නැහැ. ඒ නිසා ගත්තට පස්සේ සුබපැතුවා. නෑ මං හිතන්නේ මේක ව්‍යස්තදායක ස්වභාවයේ තියෙන කාරණාවක් සම්බන්ධයෙන් අපි පුද්ගලිකව දේවල් කතා කරලා තේරුමක් වෙන්නේ නෑ. මම කියන්නේ ඔබතුමාලාට මාධ්‍ය වේදින විදිහට මම එක ඉල්ලීමක් කරනවා. මොකද ඔබතුමාලා මේ සියලු මාධ්‍ය මෙහෙම කිව්වහම මට කෙලවෙනවා. හැබැයි කියන්නම්. මොකද සමහරලාට මාධ්‍යයේ තියෙන අඩුපාඩුවක් වරද්දක් කිව්වහම ඒක නරකයි. හැමෝම බය කියන්නේ. ඇත්ත කතාව මාධ්‍යයේ විශාල වගකීමක් තියෙනවා මේ රටේ යහපත් දේ සහ හරි දේ ගැන ප්‍රචාරය කිරීම සහ මේක දැනුවත් කිරීම. හැබැයි ඉතින් මේ මාධ්‍ය ඇතුළෙත් ඒ වගේ මේ රටේ ජනතාව සමහරලාවට හොඳ දෙයට වඩා වරද්දක් දකින්න බොහොම ආසයි නේ. ඒ නිසා මම හිතන්නේ අපි හැම දෙයකටම මාධ්‍යෙන් අපි ඉල්ලීමක් කරනවා.
මේක සුභවාදීව බලන්න. මේ රට ශක්තිමත් විය යුතුයි, මේ රටේ අඩුපාඩු හදාගත යුතුයි, මේ නිවැරදි ගමනක් යා යුතුයි. ඒ නිසා මාධ්‍යයටත් විශාල වගකීමක් තියෙනවා. ඒ වගකීම ඉෂ්ට කරන්න කියලා අය බොහොම උවමනාවෙන් අපි ඉල්ලීමුත් කරනවා. නෑ 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 අහන්න ඕනේ. නෑ ඒක වෙන්න ඕනකම තියෙනවා. නමුත් ඔබතුමාලා දන්නවා දැන් සමහර සිද්ධීන් ගත්තාම දැන් මේ සෝෂල් මීඩියා බොහෝ ඇක්ටිව්නේ. සමහර වෙලාවට පෙන්වන්න ඕනේ නැති දේවල්. මම මයන් අහන්න එපා. ඔබතුමාලා හෘද සාක්ෂියෙන් අහගන්න පෙන්වන්න ඕනේ නැති දේවල්. කතා කරන්න ඕනේ නැති දේවල්. කොච්චර කතා කරනවද? කොච්චර කතා කරනවද? සමහර වෙලාවකට ඒ පවුලට වෙන හානිය, ඒ දරුවට වෙන හානිය ගැනවත් හිතලද මේක කරන්නේ? තමන්ගේ වීවස් ටික දාගන්න කරනවා මිසක්, තමන්ගේ රේටින්ග්ස් ටික වැඩි කරගන්න කරනවා මිසක්, මේක රට ගැන හිතලා, පවුල ගැන හිතලා, තමන් ගැන හිතලාද? මේව මහා වැරදි මේ රටේ වෙච්ච. ඒ වායි නොයි තුමන් ඉතින් මාධ්‍යයට, ප්‍රධාන මාධ්‍යයට මම ලොකු වගකීමක් තියෙනවා. මේ රට යහපත් තැනකට ගේනකොට ඒ කොටස්කරුවෙක් වෙනවා කියන එක තමයි මම හිතන්නේ වඩාම හොඳ දේ. අනුරාධපුරේ නාමලුත් අනුරාධපුරේ නෑ කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද ජනාධිපතිවරුත් එක්ක අපි ජනාධිපතිවරණය දිනලත් තියෙනවා. ඒ වගේම 2015 යහපාලනය ගත්තොත් එම ජනාධිපතිවරුත් එක්ක හැප්පිලත් තියෙනවා. ඉතින් 2015 හැප්පුණ එක ජනාධිපතිවරයෙක් එක්ක දැන් මේ පාර ජනාධිපති අපක්ෂ දෙන්නෙක් ඉන්නවා. ඉතින් එක්කෙනෙක් වුණත් දෙන්නෙක් වුණත් 10ක් වුණත් අපි රට වෙනුවෙන් ගන්න ඕනේ මතවාදයට. ඒ මතවාදයේ වෙනුවෙන් අපි පෙනී සිටිනවා. ඒ මතවාදයේ වෙනුවෙන් සමස්ත අනුරාධපුර ජනතාව ඒ මතවාදයත් එක්ක අපි ඒක රාශි කරනවා. News 19.lk